ඉතමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා සුභම සුභ සෞභාග්‍යයෙන් පිරි ආදරෙන් ප්‍රීතියෙන් සාමයෙන් පිරි නව වසරක් වෙන්නට කියලා. මං චුට්ටක් පොඩි කපටි වැඩක් කරේ උදේපා මේ පළවෙනිදම. ඇයි දන්නවද? මම එක්කෙනෙක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනා කරද්දී ඔබ එසේම වේවා කියලානේ ඔබ සියලු දෙනාම කියන ප්‍රාර්ථනය මටත් ඒ විදිහටම එසේම වෙනවා. ඉතින් thank you very much. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද ඊ රාත්‍රියේ ඉඳලා අද මේ වෙනකන් ඔබ මුණ ගැහිච්ච හැම කෙනාටම කියන්නට ඇති happy new year. ජයම ජය වෙන්නට ඕනි. සුභම සුබ වෙන්නට ඕනි කියලා ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරන්නට ඇති. ඉතින් මනෝවිද්‍යාත්මක නම් අපි සාමාන්‍යයෙන් කාට හරි ප්‍රාර්ථනයක් කරනකොට සුබ වෙන්න පුළුවන් අසුබ වෙන්න පුළුවන් දෙකම ප්‍රාර්ථනා හැටරනේ යන්නේ නේ සුබ වෙන්න පුළුවන් අසුබ වෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රාර්ථනාව කරනකොට good morning කියලා කියද්දී අනිත් කෙනාට වඩා good වෙන්නේ කාටද මටයි මම good morning කියලා කියද්දී අනිත් කෙනාට වඩා good වෙන්නේ මට good afternoon good evening කියද්දී මට තමයි good වෙන්නේ ඒ වගේම තමයි ඔබ කරන හැම සුබ ප්‍රාර්ථනයක්ම අනිත් කෙනාට ඔබ යාව ફોકસ කරන නිසා ඔබ ඒ පුද්ගලයාට කියන නිසා එයාට යම්කිසි ප්‍රමාණයක් එයාටත් සුබ වෙනවමයි එව නැත්නම් අනිත් වචනේ කියන්න කැමති නෑ අද වගේ දවසකනේ පොසිටිව් ඕ නෙගටිව් කොහොමද සුබ හරි අසුබ හරි ඉතින් ඔබ කරන ඒ සුබ ප්‍රාර්ථනය ඔබ ළඟට තමයි වැඩිම ඉන්නේ ඉතින් අද මං ඉස්පිරිතාලවලට ගියා අසනීප වෙලා ඉන්න අය ගවට ගියා ඉස්පිරිතාලේ යද්දිත් මේ කවුන්ටරේ ඉන්න නර්සස් ලටයි හම්මෙන ඇටෙන්ඩන්ස් ලටයි සේරොන්ටම හැපි නිව් ඉයර් සිකියුරිටි ලටයි සේරොන්ටම එයාලා කියනවා ෂා මරුනි සිස්ටර් දැන් නම් පොඩ්ඩක් දැනුණවේ හැපි නිව් ඉයර් කියලා අද තමයි මේ අලුත් අවුරුද්ද කියලා පොඩ්ඩක් දැනුණානේ කියලා හැමෝම කියන්න පටන් ගත්තා ඉතින් අද දවසේදී ඔබ හරියට කූඹි පැටවු වගේ කූඹි පැටවු මොනවාද කරන්නේ වැස්ස කාලේට කන්නට අවශ්‍ය කරන ඒ කෑම ටික හොයා ගන්නවා නේ ඒගොල්ලන් රෙස් කරලා තියා ගන්නවා අපි රෙස් කරලා තියාගන්නේ මෙන්න මේ දේ මේ සුබ ප්‍රාර්ථනා තුලින් අපි ළඟට එන ඒ බලය ඒක ජීවියක් වෙලා ශක්තියක් වෙලා ප්‍රාණයක් වෙලා මහා ගින්නක් බවට අපි තුල පත් වෙලා ඒක අපේ හදවත් තුල බුර බුරා නගින්න පටන් ගන්නවා ඒක අනිත් අයට දැනෙන්න පටන් ගන්නවා ඔබ ආලෝකයක් වෙනකොට අඳුර එතනින් පහ වෙලා යනවා ඉතින් ඒක නිසා ඔබ අද ස්වාමින් වහන්සේව හොයාගෙන ආවා ඊයේ රාත්‍රියේදී පල්ලි ගියායි මෙතන ගොඩාක් ඇති අද මෙතෙන්ට ස්වාමින් වහන්සේව හොයාගෙන ආපු ඔබ සියලු දෙනාටම ගැන මං ගොඩාක් ආඩම්බරයි හේතුව ඊයේ රාත්‍රියයි අද රාත්‍රිය කියන්නේ ගොඩාක් අය පහන් කරන්නේ පාටිස් එක නේ මේ ටිකක් බීලා බෝතල් ටිකක් හිස් කරලා නේ නටලා කරලා එහෙමයි නමුත් ඔබට අවශ්‍ය වුණා ඒ හැම දෙයකටම නෝ අද අපිට යන්නට තියෙනවා විශේෂ කාර්යයකට ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්නට තියෙනවා කියලා ඔබ උන්වහන්සේව හොයාගෙන ආවා ඉතින් ඒක නිසා අපි නැගිටිමු ජවයකින් යුතුව ආදරෙන් ලොකු දර්ශනයක් ඇතුව හොඳ යහපත් සිතුවිලි ඇතුව අපි ස්වාමින් වහන්සේ තුල නැගිටිමු මේ දවස ආරම්භ කරන්න. ඉතින් මං හරි ආසයි ඔබට කියන්නට ඔබට ආරාධනා කරන්නට මෙන්න මේ දේ කරන්නට කියලා. මම දන්න අපි දන්න කෙනෙක් ඉන්නවා නිරන්තරයෙන්ම ඒ පුද්ගලයා හම්බෙන ඕනම කෙනෙකුට කියන්නේ ජය වේවා කියලා. ඉතින් අද අපි ඉස්සෙල්ලම ජය වෙන්න කියලා කියන්නට යනවා ස්වාමින් වහන්සේට. අපි කියමුද ජය වේවා කියලා? හයියෙන් කියන්න. ජය වේවා. ඔබට කියමුද ජය වේවා කියලා? ජය වේවා. ඔබ එක එක්කන වෙනුවෙන් මෙතන ඉන්න හැම කෙනාටම ජය වෙන්න කියලා කියමුද? හයියෙන් කියන්න. ජය වේවා. ඔබ හැමෝටම එහෙනම් ස්වාමින් වහන්සේගේ ජය
මේ වර්ෂය තුළ දැනෙන්නට ඒ ඡය ඔබේ ජීවිතය තුළ ඇත්තක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා නවම උපනක් ලබාගෙන ඒ නව වර්ෂයට අපි මෙසේ පාතබමු. අපුරිය ගන්න කියන්න පුළුවන්. ආශිර්වාදයෙන් පිරුණු සෞභාග්‍යයෙන් පිරුණු දෙවියන් වහන්සේට ප්‍රසන්න මිනිසුන්ට ප්‍රසන්න 2017 වසර ගත වෙන්නට දේව අනුහස ලැබේවා කියලා හදවතින්ම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා. සීම වේවා. වාදිවන්න සන්තුසයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ 2017 වසර ආරම්භ වෙද්දී දහස් සංඛ්‍යාති ජනතාවක් අද දෙවිඳුන් පාමුල ඉන්නවා. එහෙනම් මේ ලැබුවා වූ මේ නව වසර සෞභාග්‍යයෙන් පිරිච්ච වසරක් වෙන්නට ඕනේ. දේව වචනේ අභිෂේකයෙන් පිරිච්ච වසරක් වෙන්නට ඕනේ. එහෙනම් බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ තුල අද ආපු අපි චුට්ටක් පෙරලගමු දේව වචනයක්. මොකද දේව වචනය කියවුනේ නැත්නම් ලොකු අඩුවක් වේවි අද වගේ දවසක. 2014 වසරේ පළමු වතාවට මෙම සුද්ධ භූමියේ ඉඳලා මේ මොහොතේදී ඔබටත් ඒ වගේම supuwattanna.org තුලින් විශ්වයටත් මේ මොහොතේදී දේව වචනය මුදවා හරින ගැඹීර මොහොතයි. එහෙනම් මතිතුමාගේ සුවිශේෂී 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය. ඉන්පසු උන්වහන්සේ සමූහ පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩ යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළසේක. ස්වාමින් වහන්සේ 2016 වසරෙන්
දාහත වසරට ඔබට මට එන්න කියලා ඔබව මාව ස්වාමින් වහන්සේ යවන්නටයි යන්නේ. උන්වහන්සේ යවන්නට යනවා. හැබැයි උන්වහන්සේ යවන්නට මත්තෙන් උන්වහන්සේ මේක කියනවා නේ. ඉන්පසු උන්වහන්සේ සමූහය පිටත් කර හරින අතර සාමාන්‍යයෙන් ආපු ඔක්කොමලව උන්වහන්සේ සාමාන්‍ය විදිහටම පිටත් කර යවුවා. හැබැයි උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න කැමති විච්ච අයට උන්වහන්සේගේ වචනේ අහලා ඒක පිළිපැදලා ඒක තුල ජීවේ ලබන්න කැමති අයව තුට්ටක් වෙලා තියාගත්තා. එනිසා අම්මේ තාත්තේ පුතේ දුවේ නිකම්ම නිකම් දේව වචනේ අහලා යන්න ගියොත් සමහරවිට ඔබටත් යන්න පුළුවන් දේව වචනේ ඇහුණා ගෙදර ගියා. හැබැයි ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන්න කැමත්ත පළ කරොත් උන්වහන්සේගේ ආදරය ලෝකයට ප්‍රකාශ කරන්න ඔබ කැමති වුණොත් හැබැයි ඔබව චුට්ටක් වෙලා තියාගන්නවා. චුට්ටක් වෙලා තියාගන්නේ වෙන මොනවටත් නෙමෙයි. උන්වහන්සේ බෝට්ටුවට නැගලා නැවත වතාවක් උන්වහන්සේ බැහැලා ගෝලයන්ව ඒ බෝට්ටුවට ඇතුල් කරගන්නවා. ගෝලයන්ට ඒ බෝට්ටුවට නැගලා කියනවා මට ප්‍රථමයෙන් ඔබ දැන් යන්න. 2017 වසරේ මට නම් ඕනේ ස්වාමීන් වහන්සේ මාව යවන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කියන්නට ඕනේ ඩරල් just go. ඔබ යන්න මට මේ අනුමැතිය අවශ්‍යයි. ඔබටත් අවශ්‍යයි රත්තරනම් මේ තාත්තේ පුතේ කිව්වේ start let's go. නේ let's go යන්න කියන වචනේ එන්න ඕනේ. එතකොට තමයි 2017 යන්න පුළුවන් වෙන්නේ. ස්වාමින් වහන්සේ යවුවොත් යන්න කියලා ඔබ බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ කිව්වොත් පිටත් වෙන්න කියලා ඔබ බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ කිව්වොත් පටන් ගන්න කියලා බය වෙන්න එපා. එනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ 2017 වසරට ඔබ ඇතුල් විය යුත්තේ කිසිම බයකින් තොරව. What's going to happen? I don't know. I am lost. මම නැති වෙලා වගේ මට දැනෙනවා. එනිසා මට තේරෙන්නේ නැහැ කොතනින් පටන් ගන්නද කියලා. ගොඩක් අය මට ඇවිල්ලා කියනවා ෆාදර් මගේ ජීවිතයේ තියෙන දේවල් කියන්න කොතනින් පටන් ගන්නද කියලා දන්නේ නැහැ ෆාදර්. කොතනින් පටන් ගන්නද කියලා. හැබැයි ස්වාමින් වහන්සේ ඔබ අදහනවා නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ පිළිගන්නවා නම් උන්වහන්සේ කියනවා පටන් ගන්න කියලා. එනිසා මේ තාත්තේ පුතේ දුවේ පටන් ගන්න ඔබට මේ මොහොතේදී ඇරයුමක් තියෙනවා. එහෙනම් නැගිට සිටින්න. පටන් ගන්නයි යන්නේ. ඔබ නගින්නට යනවා. බෝට්ටුවට නගින්නට යනවා. උන්වහන්සේගේ ආදරයට ඇතුළට ඇතුල් වෙන්නට යනවා. උන්වහන්සේ ඔබට පිටත් වෙන්න යන්න කියනකොට ඔබ ඒකට ඉඩ දෙන්නට යනවා. එහෙනම් මැස් දෙක වහගන්න හිමින් සීරුවේ මතක් කරලා බලන්න. 2017 වසර ඔබ පටන් ගන්නයි යන්නේ. යන්නයි යන්නේ ගමන. ස්වාමීන් වහන්සේ අවසරය දීලා ඉවරයි නගින්නට බෝට්ටුවට. උන්වහන්සේගේ දේවිකත්වයේ බෝට්ටුවට නැග ගන්න. උන්වහන්සේගේ ඒ දේව අනුහසේ බෝට්ටුවට නැග ගන්න. උන්වහන්සේගේ ජීවිත බෝට්ටුවට නැග ගන්න. දැන් ඇස් දෙක වහගෙන උන්වහන්සේගේ බෝට්ටුවට නැගලා මේ මොහොතේදී 2017 වසර ඔබ කොහොමද යා යුත්තේ කියලා මතක් කරගන්න. ඔබේ පුතාට මොනවද වෙන්නට ඕනේ? ඔබේ දුවට මොනවද වෙන්නට ඕනේ? ඔබේ ස්වාමි පුරුෂයාට මොනවද වෙන්නට ඕනේ? ඔබේ භාර්යාවට මොනවද වෙන්නට ඕනේ? ඔබේ ව්‍යාපාරයට ඔබේ රස්සාවට මොනවද වෙන්නට ඕනේ? ඔක්කොම දැන් සිහින මවන්න. පප්වහන්සේ ජුසේ තුමාව බාර දුන්නේ මේ කාල පරිච්ඡේදයේදී සිහිනයන් දකලා ඒ සිහිනය සැබෑවක් කරන ජුසේ තුමා ගැන කතා කරා. ඉනිසා ස්ටැචු එකක් හදලා කිව්වා මේක යට තියන්න ඔබේ සිහින කියලා. අද ස්වාමින් වහන්සේගේ පාමුල තියන්න
ඔබේ සිහිනේ තියන්න ඔබේ පැතුම තියන්න ඔබේ ප්‍රාර්ථනාව තියන්න හදවතින්ම තියන්න එහෙනම් තියන්නට යනකොට ඔබ උච්චාරණය කරනකොට මොකද වෙන්නේ ඒක මහා බලයක් බවට පත් වෙනවා සිතේ තියෙන දේ කියන්නට ඕනේ සිතේ තියෙන දේ කියපු ගමම්ම ඒක සැබෑවක් වෙන්නට යනවා එහෙනම් මේ මොහොතේදී සිතේ තියෙන පැතුම් ප්‍රාර්ථනාවන් ඔක්කෝම මේ මොහොතේදී අපි විශ්වයට මුදා හරින්නට යනවා ඒ නිසා අපි අත් දෙක ඉහළට ඔසවමු එමුනේ මනදිල இருக்கின்ற எல்லா சிந்தனைகளும் வருங்கால எதிர்பார்ப்புகள் அனைத்தையும் நாங்கள் கடவுளிடம் அர்ப்பணிக்க போகின்றோம் We are going to hand over the right of our desires, the right of our plans, and right of our future endeavors to God. Because He is our Lord, He is our Creator. Everything is possible with Him and in Him. Unwahanse tul hamadyakma me muhutedi attak veno amai. Enis api sabda nagala api prarthana van kiyemuda. Enis sister kiwa jaya veva kiyala. E jaya patanna, e jaya bukti vidinna. Api sabda nagala api patum prarthana van nokkoma viswayata mudaharimu. Swamin wahansata katha karanna obe wacana walin. Parishuddha swamine preme samvidhayane sakala viswaya utpadakayanani. Me sudu bhumiyata pamina sinna me duwa darwange yojanawanda. Me darwange jeevithawala thiyena situvilida. E hama deyakma wahanse dannawat taatte. Wahansege duwa darwange jeevithawala wahanse kiwwa. Itaman pahadiliwama nubalage පත්ති පිණස නොවන නුඹලාගේ සෞභාග්‍ය පිණස පමණක්ම වන යෝජනා මා ළඟ තිබෙනවා නුඹලා මුළු සිතින් මා සොයන කල නුඹලාට ඒවා සම්භව වෙනවා මාව සම්භව වෙනවායි කියලා එන්ස ස්වාමිනිය වහන්සේ තුල මේ දරුවන්ගේ ජීවිතවල පැතුම් ප්‍රාර්ථනාවන් දන්නවා සුභවත් තරණේ පැතුම් ප්‍රාර්ථනාවන් දන්නවා පෞද්ගලික අපේ ජීවිතවල තියෙන පැතුම් ප්‍රාර්ථනාවන් දන්නවා මේ වසර වහන්සේගේ වෙලා මේ වසර ආශිර්වාදයේ වසරක් වෙලා මේ වසර නිදහසේ වසරක් වෙලා මේ වසර සුවේ වසරක් වෙලා මේ වසර නිදහස් වෙන්නට ආර්ථික අරගල වලින් ප්‍රශ්න වලින් මේ මොහොතේ නිදහස් වෙලා ඔබ වහන්සේගේ ආදරය භුක්ති විඳින්නට ඕනේ හැම ස්වාමි පුරුෂයෙකුම ආශිර්වාද කරන්න හැම භාර්යාවක්ම ආශිර්වාද කරන්න හැම දරුවෙකුම ආශිර්වාද කරන්න ඒ රැකිරස්සාවන් ආශිර්වාද කරන්න මේ දරුවන් ආශිර්වාද කරන්න ස්වාමිනි ආලේප කරන්න ස්වාමිනි ඒ පතුම ඒ ප්‍රාර්ථනාව අපි බුදවනවා ලෝකේන I'm going to be with you, Lord. I'm going to meet you, Lord. Mama Bahanse Munagahen Omai. Sudhi Swamini. Sudhi Swamini. Prashan Saviva. Prashan Saviva. Amen. Amen. Vadivanna. Inangi Petum Pratina Vatika. Munavadakiani. Unwahanse. උන්වහන්සේ ජනකාය යවූ පසු ජනකාය යවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට වැඩියසේකා වෙන්ව කන්දට වැඩියසේකා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එනම් ඔබට මට මේ 2017 වසරට යන්න කියලා උන්වහන්සේ ඇස් දෙක පියාගන්නේ නැහැ උන්වහන්සේ මොනවද කරන්නට යන්නේ ඔබට යන්න කියලා උන්වහන්සේ තාත්ත ළඟට යන්නයි යන්නේ දේව තාත්ත ළඟට ගිහිල්ලා ඔබ වෙනුවෙන් මැදහත් වෙන්නයි යන්නේ තාත්තට කියන්නට යනවා ඔබ ගැන
ඔබ පටන් ගත්ත දේ ගැන කියන්නට යනවා ඔබ ආරම්භ කරපු ගමන ගැන කියන්නට යනවා ඔබේ ජීවිත බෝට්ටුව ගැන කියන්නට යනවා ඔබේ නිවස ගැන කියන්නට යනවා ඔබේ ව්‍යාපාරය ගැන කියන්නට යනවා ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන හැම කරුණු කාරණාවක්ම තාත්තට ජේසුස්වමින් වහන්සේ කියන්නට යනවා එනිසා බය වෙන්න එපා ඔබ 2017 වසර යන්නේ තනියම නෙමෙයි ඔබව යවලා උන්වහන්සේ ඔබ දිහා බලාගෙන ඉන්නවා අපි බලමු මෙහෙම බලාගෙන ඉන්නවද කියලා එන්සන් වහන්සේ මෙහෙම කියනවා සුලඟ තදින් හැමූ බැවින් සුලඟ තදින් හැමූ බැවින් ඔරුව එවෙලෙහි තරංගවල හැපෙමින් ඔරුව එවෙලෙහි තරංගවල හැපෙමින් ගැටෙමින් ගැටෙමින් මුහුද මත තිබිනි මුහුද මත තිබිනි එනිසා මොකද වෙන්නේ දැන් යවන්න කිව්වා යන්න කිව්වා ගියා හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා යසායා පුතේ 43 ඔබ ජල මැදින් ගියත් ඔබ ගිනි මැදින් ගියත් බියනවන්න ඔබ විනාශ වෙන්නේ නැහැ. ඒස ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ ඔබ ජල මැදින් යන්නේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වේ නැහැ ඔබ ගිනි මැදින් යන්නේ නැහැ කියලා. උන්වහන්සේ මොනවද කියන්නේ? ඔබ ජල මැදින් යන්න යනවා. ඔබ ගිනි මැදින් යන්න යනවා. හැබැයි be not afraid. අංජාදී මහනේ අංජාදී මහලේ එවලු තුම්මංගල් කෂ්ටங்கள் වන්දාලම් ஒரு நாளும் நான் உன்னை கைவிட மாட்டேன் I will never forsake you you are so precious ඔබ මට වටිනා වස්තුවක් එනිසා බය වෙන්න එපා එනම් මේ 2017 දී ඔබට ප්‍රශ්න තියෙන්නද පුළුවන් කරදර තියෙන්නද පුළුවන් නමුත් මේ ප්‍රශ්න කරදර මැද්දේ ඔබ යනකොට ඔබව විනාශ වෙන්නට ඉඩ නොදී ස්වාමින් වහන්සේ එනවයි කියලා පොරොන්දුක් දෙන්නට යනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අලුයම අලුයම තුනටත් හයටත් අතර තුනටත් හයටත් අතර වුණ වහන්සේ ඔවුන් වෙත වුණ වහන්සේ ඔවුන් වෙත මුහුද මතු පිට මුහුද මතු පිට ඇවිදගෙන ආසේක ඇවිදගෙන ආසේක ප්‍රශංසා වේවා ප්‍රශංසා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එහෙනම් බය වෙන්න එපා ඔබේ ගෙදර කරදර තියෙනකොට ඔබේ පවුලේ කරදර තියෙනකොට ඔබේ ව්‍යාපාරයේ කරදර තියෙනකොට ඡන්ද මාරුතයන් තියෙනකොට සුලි සුලං හමනකොට රැලි පිට රැලි ගානකොට ස්වාමින් වහන්සේට ඔබට මට තියෙන මාධ්‍ය නෙමෙයි තියෙන්නේ ඔබට ෆිසිකලි යන්න එතනට යන්න ගොඩ එන්න මේ මොහොතේදී ටිකක් අමාරුයි නමුත් උන්වහන්සේට ආය බෝට්ටුවක් ඕනේ නැහැ. උන්වහන්සේට ඔබ ළඟට යන්න බෝට්ටුව ඕනේ නැහැ. ඒකයි වෙනස. අපිට තවත් කෙනෙක්ව ගලව ගන්න මුහුදේ මැද්දේ ඉන්න කෙනෙක්ව ගලව ගන්න මේ ගොඩේ ඉන්න මෝට්ටුවකට ආරාධනා කරන්න වෙනවා. අනේ පුංචි සහයෝගියක් දෙන්නකෝ අපිට ඒගොල්ලෝ ළඟට යන්න කියලා. නමුත් ස්වාමින් වහන්සේට එහෙම කිසිම බාධකයක් නැහැ. උන් වහන්සේ මුහුදේ අධිපතීන්, වතුරේ අධිපතීන්, අහසේ අධිපතීන් සහ මුළු විශ්වයේ නිර්මාණකරු මැවුම්කරු. එනිසා උන් වහන්සේට මේ හැම දෙයක්ම එක නිමේෂයකින් පරිහරණය කරන්න පුළුවන්. එනිසා උන් වහන්සේ මොකද කරේ? ඇවිදගෙන ආවා. කොයි වෙලාවේද? අලුයම 3ත් 6ත් අතර අලුයම 3ත් 6ත් අතර ඔබට හොඳට නිින්ද යන වෙලාවක් වේවි. නමුත් ස්වාමින් වහන්සේ අවදිව බලාගෙන හිටියා විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේ ඇවිදගෙන එනවා. එහෙනම් මේ 2017 වසරේ ඔබ පුට්ටුවට ඇතුල් වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේට ඔබව දකින්නට ඕනේ. හැබැයි ඔබ කැමතිද ඉඩ හරින්න? ඔබ කැමතිද ඔබ කැමතිද ඔබ කැමතිද පුතේ දුවේ ඉඩ හරින්න ස්වාමින් වහන්සේට දකින්න. එනිසා ගොඩක් වෙලාවට අපි මොනවද කියන්නේ? අනේ ෆාදර් අපේ ගෙදරට ශ්‍රී මූණේ ගෙනියන්නේ නැහැ.
ශ්‍රී මූණ තිබුණම කරදරයිනේ එන්ස පින්තූර ටික මන් දැන් අනිත් පැත්තට හරව ගත්තා සුර්වන් ඒවත් කරදරයි ෆාදර් ඒවත් අපි පැත්තක දැම්මා ෆාදර් දැන් ඔක්කොම පැත්තක දාලා අපි කියනවා මේ මොහොතේදී නේ අපිට මේ ජර්නි එක යන්න විශ්වාසය ඕනේ කියලා විශ්වාස පද්ධතිය මේ දේව වචනේ තුල තියෙනවා ඇත්තයි අම්මේ තාත්තේ පුතේ දුවේ නමුත් ඔබට මට විශ්වාස පද්ධතිය තුල ස්වාමින් වහන්සේව ගෙන්න ගන්න ක්‍රමයක් ඕනේ උන් වහන්සේට ඔබට මට අරියුම් කරන්න නිරන්තරයෙන්ම විෂුවල්ස් ඕනේ එහෙනම් ඔබ මේ සුපුවත් තරණයට ඇවිල්ලා බැලුවොත් කාර්ය මේ සුපුවත් තරණේ හැමතැනම තියෙන විෂුවල්ස් ඔබ බැලුවොත් කාර්ය රූප තියෙන්නේ සයින්ස් ඇන් සිම්බල්ස් ඔබ පිටිපස්සට ගියත් එහෙමම තමයි ඒ නිසා ඔබ දැක්කනම් මේ දවස්වල මාධ්‍ය හරහා සුපුවත් තරණ පෙන්නකොට නේ ඔබ දකින්න ඇති මොනතරම් සුන්දරයිද හැම තැනක්ම හැම සිම්බල් එකකින්ම හැම චරිතයකින්ම හැම ගහකොළකින්ම හැම වතුර පාරකින්ම දෙවියන් වහන්සේ කතා කරනවා ඒ නිසා මේ කතා කරන දෙවියන් වහන්සේගේ ස්වභාවය ඔබේ ගේ ඇතුලේ රඳව ගන්න ගේ ඇතුලේ රඳව ගන්න ඉන් බය වෙන්න එපා ජීවිතේ රඳව ගන්න ස්වාමින් වහන්සේට පේන්න ඉඩ දෙන්න එනස තමයි ඔබේ ගේ ඇතුලේ ඔබේ කාමරේ ඇතුලේ නේ කුරුසයක් තියාගන්න ස්ටැචු එක තියාගන්න ඔබ දැන් ගිහිල්ලා බැලුවත් මගේ ඇඳ උඩ නේ ඇඳේ net එකේ එල්ලලා තියලා තියෙන කුරුසයක් තමයි උදේ පාන්දර නැගිට්ටම ඇස් දෙක අරපුවාම ජේසුව දකින්න නේ නින්දට යනකොට අන්තිම මොහොතේදී ජේසුව දකින්න ඒ සතන කුරුසේ තියෙනකොට ජේසුව මතක් වෙනවා මොකද මිනිස්යෝනේ ඇටලේ මස්සලින් හැදිච්ච අපිට මහන්සීනේ සමහර දවස්වල එපා වෙලානේ ප්‍රශ්න ඇවිල්ලා කරදර ඇවිල්ලා දුක ඇවිල්ලා ලෙඩ ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා තියෙනකොට එක පාටම විෂුවලයිස් වෙන්නේ නැහැ චිත්‍ර රූප මවන්න බෑ නමුත් මේ පුංචි සිම්බල් එකක් කුරුසයක් මේ පුංචි සිම්බල් එකක් මේ මොහොතේ ස්ටැචු එකක් ඔබේ ජීවිතයට අර දේවිකත්වයේ මතක් වෙනවා මතක් කරලා දෙනවා එන්ස දෙවියන්ට ඉඩ දෙනවා ඒ මොහොතේදී ස්වාමින් වහන්සේ තුලම් මේ තාත්තේ පුතේ දුවේ මෙතනදී ගෝලියෝ මොකද කරන්නේ කියලා බලමු ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන කලබල වී කලබල වී ඒ අවතාරයක් ඇයි සිතා ඒ අවතාරයක් ඇයි සිතා පියෙන් මොර ගැසූහා පියෙන් මොර ගැසූහා මේක තමයි අපේ ජීවිතවල තියෙන්නේ ප්‍රශ්නේදී කරදරේදී බාධකේදී ලෙඩ දුක් කෙනකොට ස්වාමින් වහන්සේ අපි ළඟට එනවයි කියන එක මතක් වෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ අපි ඉල්ලන්නේ මිනිස්යාගේ උදව් මිනිස්සෙකුට කියනවා අනේ මට පිහිට වෙන්නකෝ කියලා නමුත් දෙවියන් වහන්සේ ඔබ වෙතට ආවොත් ඔබට මට සමහරට දැනෙන්නේ නැහැ එහෙනම් ස්වාමින් වහන්සේ ඇවිදගෙන එනවා නමුත් දැනෙන්නේ නැහැ ගෝලයන්ට දැනුන්නේ නැහැ ඇයි ඒ දැනුන්නේ නැත්තේ ඔවුන්ට පෙනුනේ චණ්ඩ මාරුතය ඔවුන්ට පෙනුනේ රැලි පිට ගහන රැල්ල ඔවුන්ට හැඟුනේ දැනුනේ ඒ සුලි සුලඟ මිසක ඒ මොහොතේදී දෙවියන්ව නැමේ ඒ නිසා 2017 වසරේදීත් ඔබට මට සමහර වෙලාවට ඔබ ළඟ තියෙන ප්‍රශ්නය කරදරය බාධකයම පෙනේවි එතකොට මොකද වෙන්නේ ඔබට දේවිකත්වය අමතක වෙලා අහනවා වෙහාරායු ලාඩ් ඔබ හන්සේ කොහෙද ඔබ හන්සේ කොහෙද මේක අහනවාමයි නමුත් අම්මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක තරහ වෙන්නේ නැහැ සමහර වෙලාවට සමහර ප්‍රශ්න අපිට හැන්ඩල් කරගන්න බැරි වෙනකොට ඔබ අහවි ස්වාමිනේ ස්වාමිනේ ඔබ හන්සේ කොහෙද
මට පේන්නේ නැහැන්නේ මට දැනෙන්නේ නැහැනේ ඔබ වහන්සේගේ වැඩ සිටීම මේ ප්‍රශ්නේ තුල මේ රෝගේ තුල මේ ණයතුරුස්තික තුල මේ පෞල් ජීවිතේ තුල මේ ව්‍යාපාරයේ තුල මේ ආර්ථිකයේ තුල මට ඔබ වහන්සේව පේන්නේ නැහැ කියලා කියාවි ඔබට බයක් ඇති වේවි ගෝලයන්ටත් ඇති වුණා ගෝලයන්ටත් ඇති වුණා මේ මොහොතේදී නමුත් ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක කලබල වී ඒ අවතාරයක් යැයි සිතා මොර ගැසූහ එහෙත් ජේසුස්වාමීන් වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වන්න මේ මමය එනිසා තමයි මේ තාත්තිපුතේ දුවේ 2017 වසරේ මේ වචනයට ඔබේ දෙසවන් ටියුන් කරගන්න මොකද්ද බී කරේජස් ධෛර්යමත් වන්න එනිසා අධෛර්යයට පත් වුණොත් මොකද වෙන්නේ කරගෙන ආපු දේවල් අතරමඟ නතර කරලා දානවා එනිසා ඔබේ මගේ නැචරල් ටෙන්ඩන්සියක් තියෙන්නට පුළුවන් කරගෙන යන දේවල් ප්‍රශ්න කරදර බාධක කම්කටොළු වෙනකොට හදිස්සියෙන් නතර කරනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ කියනවා ධෛර්යවත් වන්න මේ ධෛර්යය මිනිසුන්ට දෙන්න බැරි ධෛර්යයක් ප්‍රශ්නේදී දෙන්න පුළුවන් බලය ධෛර්යය දෙන්නේ දෙවියන් වහන්සේ එනිසා තමයි මේ තාත්ති පුතේ දුවේ මිනිස්සු ඕන තරම් කියන්නට පුළුවන් බය වෙන්න එපා නේ ඔය හරි ඉක්මනට විසඳලා යාවි නමුත් ඔබට ඒ කැටුලේ ලැබෙන වෙයිට් එක මදි බලය මදි ශක්තිය මදි හැබැයි ඔබ සප්‍රසාද වහන්සේ ළඟ වැඩ සිටිනකොට ඔබ සප්‍රසාද වහන්සේ ළඟ දන ගහලා ඉන්නකොට ඔබ සප්‍රසාද වහන්සේ ළඟට ගිහිල්ලා මොර ගන්නකොට යාඥා කරනකොට ඔබට දැනුනොත් ඔබට ඇහුනොත් එක වචනයක් පුතේ බය වෙන්න එපා මං මේ ප්‍රශ්නේ බලා ගන්නම් හැබැයි ඔබ එතකොට බෝට්ටුවෙන් නැගිටලා එන්නේ උඩ පැනලා දඟලලා ඒවි මොකද ඔබට ඇහුණා දෙවියන් වහන්සේ කතා කරනවා මගේ ජීවිතේ ඇතුලේ අම්මේ තාත්ති පුතේ දුවේ මේ ගමන මං ආරම්භ කරේ එහෙම තමයි මං ස්වාමින් වහන්සේව හොයන්න ගත්තට පස්සේ නේ ෆාස්ට් කරලා ප්‍රේ කරනවා පැය ගණන් සප්‍රසාද වහන්සේ ඉස්සරහා පිට එතකොට තමයි ඇහුනේ බ්‍රදර් කාලේ ඇහෙනවා පුතේ ඔයාට මාව අවශ්‍යයි මගෙන් ආශිර්වාද කරන්න නේ මට දැනුනේම නැහැ එනිසා ස්වාමීන් වහන්සේ කිව්වේ එදා තමයි ගිහිල්ලා කොළයකුයි පෑනකුයි අරගෙන එන්න කියලා පල්ලිය ඇතුළට චැපල් එක ඇතුළට කොළේ පෑනයි අරගෙන ආවේ ආවාම ස්වාමීන් වහන්සේ කිව්වේ කුරුසයක් අඳින්න ඇඳලා මේ සිම්බල්ස් ටික දාන්න දාලා ඉවර වෙලා ඒක හදන්න දෙන්න නුවර එතකොට ඒක ඔබ මා වෙනුවෙන් ආශිර්වාද කරන කුරුසයක් බවට පත් කරගන්න ඒක තමයි හදාගත්තේ ඒක හදාගත්ත විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා මං අදහනවා ස්වාමීන් වහන්සේ දුන්න පොරොන්දුව උන්වහන්සේ අද වෙනකන් ඉෂ්ට කරලා එන්සයි කුරුසේ අතට අරගෙන යාඥා කරපු හැම මොහොතකම මිනිසුන්ගේ ලෙඩදු කරදර කම්කටොළු තියෙනකොට රෝහලට ගිහිල්ලා ඉන්ටෙන්සිව් කෙයාර් එකේ මේ මොහොතේදී ජීවිතයත් මරණයත් එක්ක පොරබදිනකොට ස්වාමීන් වහන්සේට කියපුවාම චේසුනි ඔබ වහන්සේ දුන්න පොරොන්දුව මං අල්ලගෙන ඉන්නවා මේ මොහොතේදී නැගිටවන්න ඔහුව නැගිටවන්න ඇව නැගිටවන්න ඔහුට අලුත් ජීවිතයක් දෙන්න මම මොර ගහලා තියෙනවා හැබැයි දේව කැමැත්ත කියන දේ පුදුමාකාරයි සමහර මොහොතවල් වල හරි නිමේෂයකින් ප්‍රශ්න ඔක්කොම විසඳිලා හැබැයි තවත් මොහොතක මං දැක්කා ස්වාමීන් වහන්සේට ඒ ජීවිතය ඕන වුණොත් ඒ ජීවිතය
උන් වහන්සේ තුරුළු කර ගන්නවා මේක තමයි වෙනස එනිසා අපිට ස්වාමින් වහන්සේ මැදහත් වෙන්න වරප්‍රසාදයක් දෙනවා වගේම උන් වහන්සේට චරිතයක් හෝ ජීවිතයක් හෝ තැනක් හෝ යම් කිසි දෙයක් ඕන වුණොත් ආත්මය ගලව ගන්න ඒ මොහොතේදී උන් වහන්සේ කතා කරන විදිය වෙනස් ස්පර්ශ කරන විදිය වෙනස් හැන්ඩල් කරන විදිය වෙනස් ගන්න විදිය වෙනස් මේක තේරුම් ගන්න හරි අමාරුයි එතකොට අම්මේ තාත්තේ පුතේ එදුවේ ස්වාමීන් වහන්සේ මොනවද කියන්නට යන්නේ මේ ලැබුවා වුණව අවුරුද්දේ බිය නොවන්නේයි බිය නොවන්නේයි වදාලස්සේකා වදාලස්සේක පේදුරු පේදුරු උත්තර දෙමින් ස්වාමිනේ උත්තර දෙමින් ස්වාමිනේ ඔය ඔබ වහන්සේ නම් ඔය ඔබ වහන්සේ වතුර මත ඔබ වෙත එන්නට වතුර මත ඔබ වෙත එන්නට මට අන කල මැනවයි කියා මට අන කල මැනවයි එන්නයි ජේ ස්වාමීන් වහන්සේ වදාළසේකා එන්නයි ජේ ස්වාමීන් වහන්සේ වදාළසේ එවිට පේදුරු ඔරුවෙන් බැස එවිට පේදුරු ඔරුවෙන් බැස ජේ ස්වාමීන් වහන්සේ වෙත ජේසුස් ස්වාමීන් වහන්සේ වෙත වතුර මත වතුර මත ඇවිදගෙන ගියේ යා ඇවිදගෙන ගියේ එහෙත් එහෙත් ඔහු මාරුතේ වේගවත් බව දැකා ඔහු මාරුතේ වේගවත් බව බියවා බියවි ගිලෙන්නට පටන්ගෙන ගිලෙන්නට පටන්ගෙන ස්වාමිනී මා බේරාගත මැනවයි මොරගැසියා ස්වාමිනී මා බේරාගත මැනවයි මොරගැසියා මේක තමයි මිනිස්යාගේ ජීවිතේ තියෙන්නේ ඩිවයින් එක්ස්පීරියන්ස් එක හම්බ වෙනකොට විශ්වාස පද්ධතිය වැඩි වෙනකොට හිතෙනවා මේ මොහොතේදී පුළුවන් ස්වාමින් වහන්සේ කරන්න කියපු දේ කරන්න කියලා. පටන් ගත්ත දේ පටන් ගන්න. ස්වාමින් වහන්සේ කරන විදියට මඩත් කරන්න. පේදුරු වතුරට බහින්නේ ගිලෙන්න නැමේ. ගිලෙන්න බැස්ස නම් පේදුරු එදා දවසේදී අඩිය තියපු ගාම්ම පතුල්ලටම යන්න තිබුණා. නමුත් පේදුරු එදා දවසේදී බෝට්ටුවෙන් වතුරට බැස්සේ වතුර ගැන දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. මාළු අල්ලන දීවරයෙක්නේ මුහුදේ ගැඹුර දන්නවනේ. ඒ නිසා ගැඹුර දන්න මොහොතකත් ඔහු අඩිය තිබ්බා. ඒ අඩිය තිබ්බේ ඒස ඔබ වහන්සේ නම් ස්වාමිනේ මටත් ඉඩ දෙන්න. ඒක තමයි විශ්වාසය. එනිසා ස්වාමින් වහන්සේ තුල විශ්වාස කරලා මොනතරම් ගැඹුරු තැනක වුවත් ඔබ අඩිය තිබ්බොත් මේ මොහොතේදී එතනින් ඔබ ගිලෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ අඩිය තියෙන එක නෙමෙයි. පටන් ගන්න එක නෙමෙයි. බය කියන දේ මනුස්සයාගේ ජීවිතයට නිරන්තරයෙන්ම එනවා. එනිසා මොනවද උනේ? ජේසුස්වමින් වහන්සේ දිහා බලාගෙන බැස්ස පේදුරු මෙන්න ඡණ්ඩ මාරුතේ දිහා දැකලා බය වෙනවා. බය වුණ ගමන් මොකද උනේ? ફોકસ එක නැතුව ගියා. ගොඩක් වෙලාවට ඔබේ මගේ ජීවිතේ අම්මේ තාත්තේ පුතේ දුවේ 2017 වසර ලැබුවා. 2017 වසරෙත් ඔබ ගමන් කරාවි. හැබැයි ඔබ ස්වාමින් වහන්සේත් එක්ක යන ගමනේ ફોકસ එක නැති කරගත්ත දාට ආයෙත් ඔබ අතරමන් වෙනවා. එනිසා මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අය මොනවද කියන්නේ? අද දැන් ජනවාරි 1 වෙනිදා බොහෝ දෙනෙක් ඇවිල්ලානේ අද. නේ හෙට දවසේ ගියාවි. Is it necessary? යන්න ඕන දන්නේ හැමදාම අපි ආඥා කරන්න ඕනේ නෑනේ. නේ නැත්නම් තවත් අය කියයි පිස්සු දන්නේ හැමදාම පල්ලි යන්නේ විකාර. නේ උගලු නිකන් අබින් කාලා වගේනේ. ඒක ඇබ්බැහි වෙලා වගේනේ. එහෙම තමයි කියන්නේ. ඇයියේ මේ ફોકસ එක නැති කරලා දාන්න. ස්වාමි කෙනෙක් වශයෙන් මං අත්දැක්ක මේ කාල පරිච්ඡේදය. නේ ගිය සතියේ ඉඳලා මෙහෙවල් එකක්වත් නැහැ. හැබැයි ලේසි නෑ මෙහෙවල් නැති වෙනකොට. ඇයියේ ફોકસ එක නැතුව යනවා. ඒ පටන් ගත්ත ගමන ජර්නි එක අතහැරලා යනවා. ඔබටත් එහෙමනේ. නේ බදාදා මෙහෙට දිගටම එන අයට දිගටම එන්න පුළුවන්. ඉරිදා පූජාවට දිගටම යන අයට
දිගටම යන්න පුළුවන්. හැබැයි ඔබට මේ මොහොතේදී ફોකස් එක නැති වෙලා ඔබ කිව්වොත් කාර්ය ටික දවසක් අපි නිකන් එමු අනේ. පස්සේ ආයේ යමුකෝ. හැබැයි එහෙම නතර වුණාම පස්සේ යන්න බෑ. ඒකයි වෙනස. මොකද ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ආවෝ ඔබට වඩා ඔබේ ප්‍රශ්නේ දිහා බලන්න කාලේ වැඩි වෙනවා. ප්‍රශ්නය මතක් කරලා දෙන්න මිනිස්සු වැඩි වෙනවා. ඔබේ ජීවිතයත් එක්ක දෙවියන් වහන්සේගෙන් ඔබව ඈත් කරලා සෙට් වෙන්න මිනිස්සු හදනවා. ඒක නෙමෙයිද 31st night එකේ කරන්නේ. 31st night එකේ මිනිස්සුන්ව නඩව ගන්නට ඕනේ. දෙවියන් වහන්සේ තුල ආරම්භ කරන්නට ඕන මේ 2017 නටලා නටලා බීලා බීලා අන්තිමට ඊළඟ දවසේ උදේ පාන්දර ඉඳලා නිදි ජීවිතය මේ මොහොතේදී ફોකස් එක අයින් කරනවා. මනුස්ස මට්ටම තුල අපේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මූලිකත්වය 2000 නේ මේ මොහොත වෙනකොට 17 ආරම්භ වෙනකොට ආශිර්වාද කරා පල්ලිවල පූජාව තිබ්බා සප්‍රසාද වහන්සේ ලැබුවා. දැන් මොකද වෙන්නේ අනිත් පැත්තෙන්? නටනවා නටනවා නටනවා. බෑන්ඩ් එක කියනවා 12ට ඔව් මෙල්ල 12 ලැබුවා. 12 ලැබුවු ගාම එහෙන් මෙන් විස්කි බෝතල් ටික ආයෙත් පොඩ්ඩක් පහ වෙනවා. ෂැම්පෙන් එක උඩට යනවා. ඔක්කොම උඩට ගිහිල්ලා ඊට පස්සේ හැබැයි වෙරි හිඳු නම මතක් වෙනවා. අපරාදිනේ 40,000 ටිකට් එක. ඇයියේ ඒ ත්‍රිල් එක ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. ප්‍රශ්න ආපුවාම කරදර ආපුවාම ඔබට පුළුවන් වේවිද යන්ද අපි ඩාන්සින් ෆ්ලෝ එකට පතරම් මහත්ය වඩ ගහගෙන යන්න පුළුවන් වෙයිද? ලෙඩදු කරදර කම්කරු බාධක ඇද වැටීම් හැලැප්පීම් ජීවිතේ ප්‍රශ්න බාධක එනකොට ඔබට පුළුවන්ද මහත්යත් එක කියන්න අද රැට අපි පටන් ගමු 12 ලබන්න. නේ ගොඩක් ප්‍රශ්න වැඩි කරදර වැඩි නටමු 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 නටපු මහත්ය දාලා යනවා. නටපු භාර්යාව දාලා ගිහිල්ලා නටන්න කික් එක දුන්න ගෲප් එකක් නැහැ. lights on kala off kala nikan night club level ekada dala dunna e light handle karapu ayat ne antimata ticket vikanapu ayat ne jeevithe atharama ensa focus ekak nathi karawala apiwa durwala karavi focus ekak nathi karawoth apiwa durwala karanna puluwang. හැබැයි ස්වාමින් වහන්සේගේ ජීවිතයට ඔබ බද්ධ වෙලා හිටියොත් ඔබේ ජීවිතේ ආරම්භ කරන්නේ 2017 දෙවියන් වහන්සේ තුලනම් ඔබ ගිලෙනකොට පවා මොකද කරන්නේ? පේදරු ගිලීගෙන ගිලීගෙන යනකොට මොනවද කියන්නේ? පේදරු කියනවා මේ විදියට ස්වාමිනේ ඔය ඔබ වහන්සේ නම් මට වතුර මත ඔබ වෙත එන්න අනකල මැනවයි කියපු ස්වාමින් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ජේසුස් ස්වාමින් වහන්සේ වෙතට මේ විදියට කතා කරන්නට යනවා. ස්වාමිනේ මා බේරා ගත මැනවයි මොර ගැසියා. ජේසුස් ස්වාමින් වහන්සේ වහාම අත දිගුකොට ඔහු අල්ලාගෙන ඔබේ ඇදහිල්ල කුතරම් හීනද සැකකලේ මන්දැයි විචාලසේකා. එස ස්වාමින් වහන්සේ ගිලීගෙන ගිලීගෙන යනකොට අත දුන්නා. එහෙනම් අත දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ දුරින් ඉන්න. ස්වාමින් වහන්සේත් එක්ක මේ ලිංක එක 2017 තියාගන්න. ඔබ ස්වාමිනේ කියලා කියපු ගාම්ම මාව බේරගන්නයි කියලා කියපු ගාම්ම උන්වහන්සේ අත දික් කරාවි අල්ලගන්න. හැබැයි ඔබ අත දික් කරේ නැත්තම් ජේසු ස්වාමින් වහන්සේට අත දිග හැරලා අල්ලගන්න ඔබ ඉඩ දුන්නේ නැත්තම් වැඩක් නැහැ. අපි මොනවද කියන්නේ ප්‍රශ්න කරදර ආපුවම? මේ මගේ කර්මය අනේ, මේක ඉතින් මන් ලබා උපන් හැටි,
දෙදහස් දාහතෙත් මන් දුක් විඳින්නම ඉපදිලා මේකත් ඉතින් ඔහොම ගෙවිලා ගියාදෙන්කො මොනව කරන්නද මිනිස්සු ඉතින් හූනියම් කරනවනේ කපන්න කපන්න හූනියම් කරනවනේ විරේක ගන්න ගන්න ජීවම් කරලා දෙනවනේ මොනව කරන්න දන්නේ අන්තිමට මොකද වුනේ නේ ස්වාමීන් වහන්සේත් එක්ක ජර්නි එක යනවා වෙනුවට ප්‍රශ්නයට සාධාරණීකරණයක් කරගත්තා එනම් මේ 2017 වසරේදී ප්‍රශ්න සාධාරණීකරණය කරගන්න එපා ස්වාමීන් වහන්සේව අඬ ගහ ගන්න ප්‍රශ්නයේ තුලට වේදනාව තුලට කරදරේ තුලට රෝගයේ තුලට අඬ ගහලා අත දිගු කරලා අල්ල ගන්න කියන්න හෝල් මී ජීසස් කියලා කියන්න එනම් ඔබව අතහරින එකක් නැහැ ස්වාමීන් වහන්සේ ආයෙත් ඔබව බොට්ටුවට නගනවා අම්මයි උන්වහන්සේ මුහුදේ තියලා අතරමන් කරලා යන්නේ නැහැ පේදුරුතුමාව නැවත වතාවක් බොට්ටුවට නැග්ගුවා එනම් 2017 වසරේදී ඔබ ගිලෙන්න ගියත් ස්වාමීන් වහන්සේ ගිලෙන්න දෙන එකක් නැහැ අතරමන් වෙන්න ගියත් අතරමන් වෙන්න ඉඩ දෙන එකක් නැහැ ස්වාමීන් වහන්සේ තුල ජේසුනි ජේසුනි කියන ඒ සුද්ධ නාමය උච්චාරණය කරන්නට යනවා එහෙනම් අපි සියලු දෙනා නැගිට සිටිමු විශ්වාසයෙන් නැගිටිමු ඔව් ජේසුනි එහෙනම් ඔබ වහන්සේගේ ආදරය අපිට දැනෙන්න සලස්වන්න රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ මේ සුපුවත් අරණේ ඉඳගෙන මේ මෙහෙවල් හැම එකක්ම කරන්නේ ඒ විශ්වාසයේ තුලයි මනුෂ්‍යයාගේ ජීවිතයේ කරදර බාධක ප්‍රශ්න සාමාන්‍ය විදියට ඒවි නමුත් සෑම බදාදා දිනයකම සුපුවත් අරණේ ඉඳගෙන මේ මෙහෙය පවත්වන්නේ වෙබ්සයිට් එකෙන් ලෝකේ හැම තැනකටම මේ ඇතුල් වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි විශ්වාස කරනවා මනුෂ්‍යයාගේ ජීවිතයට බලාපොරොත්තුවක් ඕනේ කියලා සුන්විච්ච බලාපොරොත්තු ඉෂ්ට කරන්න දේව වචනේ විකාශනය වෙන්නට ඕනේ ඒ නිසායි දේව අම්මගේ ඇප් එක මේ විදියට නිර්මාණය වුණේ මම ඔබ ඇහුවොත් පෞද්ගලිකව මේ සමහර දවස්වල මේ ජපමාලේ කියාගන්න දැන් ඒ දැනෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ හැබැයි මේ මොහොතේ මගේ ෆෝන් එකේ තියෙනවා ඇප් එකක් මේ රූසරි ඇප් එක ඉංග්‍රීසි වලින් ඉතින් මේක ටග් ගාලා ඕන් කරගත්ත ගාවම කම්පැනියන් මාත් එක්ක ඉන්නවා මගේ ඇඳ ළඟ ඉන්නවා මගේ කොට්ටේ ළඟ ඉන්නවා මට ජපමාලය කියාගෙන යන්න ඒ නිසා මේ මොහොත වෙනකොට අම්මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ වෙතට කිට්ටු වෙන දේවල් ඉටු වෙනකොට ඔබේ ප්‍රශ්නය ඔබ දන්නේ නැතුවම පහ වෙලා යාවි එහෙනම් 2017 වසර ඔබ ආරම්භ කරන්නට ආවා එනිසා සිස්ටර් කිව්වා ඔබට කියද්දී ඔබට ඕන තරම් තිබුණා අද සෙලිබ්‍රේෂන් එකට යන්න සෙට් වෙන්න 2017 නමුත් ඔබ කිව්වා නෝ I want to be with you Lord මට ඔබ වහන්සේත් එක්ක ඉන්නට ඕනේ මගේ ජීවිතේ ફોකස් එක ඔබ වහන්සේ ළඟ මන් තියාගන්නට ඕනේ මට ඔබ වහන්සේව දකින්නට ඕනේ ඔබ වහන්සේව බලන්නට ඕනේ ඔබ වහන්සේත් එක්ක ජීවත් වෙන්නට ඕනේ කියලා එහෙනම් බය වෙන්න එපා කී දෙනෙකුට අවශ්‍යයිද ස්වාමින් වහන්සේත් එක්ක මේ ජර්නි එක යන්න මේ ගමන යන්න අවශ්‍ය පොඩ කතුවස්සන්න මන I want to go Praise the Lord. එහෙනම් ගහන්නකො ලොකු අපුඩියක් ගහමු දෙවියන් වහන්සේලා. සූදී ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී. ඒ සියලුම ගෞරවයත් මහිමයත් සදහටම ඔබ වහන්සේටම අයිති වේවා. අයිති වේවා. අයිති වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එහෙනම් රත්නනම් මේ තාප්ති පුතේ දුවේ අද සුන්දර දවසක් වෙන්නට යනවා. ඔබේ ජීවිතයට මේ මොහොත වෙනකොට ආලෝකයක් අවශ්‍යයි. ඔබේ ජීවිතය මේ ගමන යන්නට බලයක් අවශ්‍යයි. ඒ නිසා ඔබේ ජීවිතයේ තියෙන දුර්වල තැන නෙමෙයි මතක් කරගන්නට ඕනේ. ඔබේ ජීවිතයේ ප්‍රබල ක්‍රියා මතක් කරගන්න. බිෂප් ආර් බිෂප් නිකලස් මාකස් මට දවසක් කිව්වේ එහෙමයි ඩැරල් ඔයා පාපය ගැන මිනිස්සුන්ට දේශනා කරනවද කියලා. මං කිව්වා චුට්ටක් අඩුයි මං පාපය ගැන දේශනා කරන
එතකොට මම කිව්වා ඔයා ඉස්කම සෙමිනේරියේ ඉගෙන ගන්නකොට පාපය ගැන විතරක් ඉගෙන ගත්තද කියලා ඇහුවා සින් ගැන ඉගෙන ගත්තද කියලා ඇහුවා මං කිව්වා නැහැ පියාණනි සින් ඇන් ග්‍රේස් කියන දෙකම තමයි ඉගෙන ගත්තේ කියලා ඒ නිසා මේ මොහොත වෙනකොට මේ ග්‍රේස් එක අමතක කරලා දාලා දැන් සින් එක තමයි අපි අල්ලලා තියාගෙන ඉන්නේ පාපය අල්ලලා තියාගෙන ඉන්නවා මිසක මතක් කර කර දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපිට අමතක වෙලා ගිහිල්ලා ඒ නිසා 2016 වසරේදී ඔබේ අතින් වැරදි වෙලා ඇති නමුත් 2017 දෙවියන් වහන්සේ ඔබව මාව ගෙනාවේ වරප්‍රසාදයෙන් පුරවන්න මිසක 2016 කරපු වැරද්දට දඬුවම් දෙන්න නැමේ එන්ස කිසිම දවසක කිසිම කෙනෙකුට කියන්න එපා මේ අරයාගේ පාපේ නිසා මං දුක් විඳිනවා මගේ පාපේ නිසා මං මේ දුක් විඳිනවා නෙමෙයි එන්ස මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේගේ ආදරය නාස්තිකාර පුත්‍රයාගේ උපමාවෙන් කිව්වේ ඒකයි ඔබ අවදි වෙලා දෙවියන් වහන්සේව හොයපු දවසේදී ඔබ නැගිටලා ඇවිල්ලා දෙවියන් වහන්සේ වෙතට ආපු දවසේදී උන් වහන්සේ ඔබව තුරුල්ලු කරගෙන නැතිවෙච්ච හැම දෙයක්ම දෙනවා එනම් 2017 වසර ඔබව ඈතර කරන්නේ ප්‍රශ්න කරන්න නෙමෙයි තුරුල්ලු කරගන්න දයාවේ ස්වාමින් වහන්සේ ඔබව තුරුල්ලු කරගෙන ඔබව බදාගෙන ඔබව ඔසවගෙන ඔබට නැතිවෙච්ච මුදුව ආය පළඳවාවි ඔබට නැතිවෙච්ච සලුව ආයෙත් පළඳවාවි ඔබට නැතිවෙච්ච සතුට ආයෙත් අයිති කළා දේවි ඔබේ වහල් භාවයෙන් නැති කරලා ඔබේ දෙපයට සෙරප්පුව දේවි සැනල්ස් දේවි ඒ විතරක් නැමේ ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ සාද පවත්වාවි ඔබ වෙනුවෙන් හාලෙලූයයි කියලා ස්වර්ගයේ හඬ ඇහිවි. එහෙනම් දැන් ස්වාමින් වහන්සේට කියන්න මම ඔබ වහන්සේ පසුපස්සේ එන්නයි යන්නේ. ජේසුස් කියන නාමයත් එක්ක එන්නයි යන්නේ. මේ 2017 වසර මා යන්නට යන්නේ. ජේසුනිය වහන්සේ මා තුලට එන්නා මම ඔබ වහන්සේත් එක්ක යන්න එනවා. එහෙනම් අත් දෙක වැඳ ගන්න. මතක් කරලා බලන්න ඔබට අවශ්‍යයිද? Do you need this Jesus? A powerful name, holiest name. Me pulo thale galavima labadunna namaya. Jusse tumada Gabriel devu dutya sihinekin avilla katha karabu namaya. Deva manianta Gabriel devu dutya sihinekin avilla katha karabu namaya. Jesus kiyana namayai. Ensa Jesus kiyana namaya uchcharane wenakota galavima මේ පුළුව තලයට ලැබුණා. එහෙනම් ඔබේ ප්‍රශ්නේ තියෙනන පුළුවන්. ඔබේ රෝගේ තියෙනන පුළුවන්. ඔබේ පාපේ තියෙනන පුළුවන්. ඔබේ නැදුරුස් තියෙනන පුළුවන්. ඔබ අතහැරිච්ච කෙනෙක් වෙන්නන පුළුවන්. නමුත් ජේසුනි කියලා අඬ ගන්නකොට වරප්‍රසාදයෙන්ම පිරෙනවා. දීමනාවෙන් පිරෙනවා. බලයෙන් පිරෙනවා. සුවයෙන් පිරෙනවා. අභිෂේකයෙන් පිරෙනවා. එනිසා මේ 2017 වසර ආරම්භ කරපු මොහොතේදී අපේ අධික ඉහළට ඔසවලා ජේසුනි කියලා අඬ ගන්න උන්වහන්සේට අඬ ගන්න දැන් ජේසුනි ජේසුනි ජීසස් 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 යේසුවේ 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 ජේසුනි ජේසුනි Jesu, 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 Jesuni, 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 Jesuni,
වඩින්න ස්වාමිනි යේසු යේසු කියා අද යේසු වේ ඔබ වයි යේසු හදවතින්ම කියන්න අද යේසු වේ ඔබ වයි යේසු දැනෙන්න කියන්න යේසු 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 කියා අද යේසු වේ ඔබ වයි යේසු අද යේසු වේ ඔබ වයි යේසු Jesus, 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 උන්වහන්සේ වෙතට ඔබ යන්නටයි යන්නේ. හැබැයි ඔබ තනියම යන්නේ නැහැ. ඔබේ මහත්යව, බහර්යව, දරුවන්ව, පවුලක් ආකාරයෙන් ඔබ යන්නටයි යන්නේ. ඔබේ දුවව, පුතාව අරගෙන යන්නයි යන්නේ. එනිසා දැන් මතක් කරගන්න ඔබේ බහර්යව, ඔබේ ස්වාමි පුරුෂයාව මතක් කරගන්න, ඔබේ දූ දරුවන්ව මතක් කරගන්න, ඔබේ අම්ම තාත්තාව මතක් කරගන්න. විවාහ ජීවිතේ ගොඩාක්ම අඩුවෙන් තියෙන්නේ මහත්යව හැල්ලුවට ලක් වෙනවා, බහර්යව හැල්ලුවට ලක් වෙනවා, මහත්යත් බහර්යවත් එක්ක එකඟතාවයේ නැතිව යනවා. එකඟතාවයේ නැතුව ගියේ ගමම්ම එතන අන්ධකාරයේ ඇති වෙනවා, බේද බින්නතාවේ ඇති වෙනවා. එනිසා එකඟ වෙන මොහොතේදී පවුලත් එක්ක සාමය, සතුට, ජීවමානව රැඳෙන්න පටන් ගන්නවා. එනම් 2017 වසරේ එකඟ වෙන්න බැරි තැන ස්වාමීන් වහන්සේ වඬ ගහ ගන්න. ඔබ වඬ ගහන්න ස්වාමීන් වහන්සේට. ඔබේ ස්වාමි පුරුෂයාගේ සිත ඇතුලේ එකඟ වෙන්න බැරි තැන් කොතනද තියෙන්නේ? බහර්යාවගේ ජීවිතය ඇතුලේ එකඟ වෙන්න බැරි තැන කොතනද? එතන තමයි නපුරා ඔබේ පවුල ඇතුළට එන්නේ. ඔබේ තාත්තා අම්මා කියන දේත් එක්ක එකඟ වෙන්න බැරි දරුවෙනි. එතන බොහෝ දිනක් ඔබේ ජීවිතයේ ඇතුළට රිංග ගනීවි. එකඟ වෙන්න බැරි වුණාම එතන ඇති වෙන්නේ හැල්ලුවයි. එකඟ වෙන්න බැරි වෙද්දී එතන ඇති වෙන්නේ තර්ක විතර්ක කිරීමයි. එකඟ වෙන්න බැරි වෙනකොට ඇති වෙන්නේ අනිත් කෙනා පරයා ජයග්‍රහණය ලබන්න ඕනයි කියන සිතුවිල්ලයි. එකඟ වෙන්න බැරි තැන ඇති වෙන්නේ පාළුව, තනිකමයි. එකඟ වෙන්න බැරි තැන ඇති වෙන්නේ අය අසාධාරණයක් කරා, ඔහු අසාධාරණයක් කරා කියන ඒ අසාධාරණේ වචනයයි. එනිසා එකඟ වෙන්න දෙවිඳුන් ඉදිරියේ යාඥා කරන්න. ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නට යනවා. ගෝලියෝ ස්වාමින් වහන්සේත් එක්ක එකඟ වුණා බෝට්ටුවේ නැගලා යන්න. ඔබ දැන් එකඟ වෙන්න ඔබේ මහත්යත් එක්ක සිටින්, ඔබේ බහර්යාවත් එක්ක සිටින් එකඟ වෙන්න.
ඔබේ දරුවන්තෙක් අම්මා තාත්තත් එක්ක ඔබ සිතින් එකඟ වෙන්න කියන්න මේ 2017 වසරේ මං කිසිම මොහොතකදී මිනිසුන් ඉදිරියේවත් පෞද්ගලිකව ඉන්න මොහොතකදීවත් සාකස්ටිකලි මේ මොහොතේ හැල්ලුවට ලක් වෙන විදියට මහත්යඩ කතා කරන්නේ නැහැ භාර්යාවඩ කතා කරන්නේ නැහැ ඇයව නින්දාවඩ පත් කරන්නේ නැහැ ඔහුව නින්දාවඩ පත් කරන්නේ නැහැ ඔහුව අසරණ කරන්නේ නැහැ ඔහුව ඇයව අසරණ කරන්නේ නැහැ මේ මොහොත වෙනකොට ඔහු ගැන නරකදී මිනිසුන්ට කියන්නේ නැහැ ඔහුගේ අඩුපාඩුකම් මිනිසුන්ට කියන්නේ නැහැ ඇයගේ අඩුපාඩුකම් මිනිසුන්ට කියන්නේ නැහැ මේ මොහොත වෙනකොට ඔවුන්ව හැල්ලුවට ලක් කරන්නේ නැහැ ඔබ ගන්න තීන්දුවක් ඔබේ ජීවිතය ඇතුලේ ඇති වෙන්නේ මහා බලයක් ඔබේ 2017 වසර ඔබ සිදෙන පදන දේවල් ඔක්කොම ස්වාමීන් වහන්සේ අත්තක් කරන්නට යනවා මොකද ඔබ දෙවියන් වහන්සේ තුල එකඟ වෙලා ඔබේ ගෙදර ඉන්න අයත් එක්ක එකඟ වෙලා අම්මා තාත්තත් එක්ක එකඟ වෙලා දූ දරුවල් දෙක එකඟ වෙලා සභාවත් එක්ක ඔබ එකඟ වෙලා එනම් ස්වාමීන් වහන්සේට කියන ස්වාමිනේ මං එනවා වහන්සේ වෙතට මගේ මහත්යව අරගෙන එනවා මගේ භාර්යාව අරගෙන එනවා මගේ දරුවන් අරගෙන එනවා මගේ සේවක මණ්ඩලය මං අරගෙන එනවා මගේ යහළු යෙහෙළියන් අරගෙන එනවා මං ඔබ වහන්සේත් එක්ක එකඟ වෙලා මේ ගමනේ යන්නට යනවා එනම් අත් දෙක ඉහළට උස්සවලා මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට දැන් කියන්න මං එන්නම් ස්වාමිනේ මාව දැන් බාර ගන්න ඔබ වහන්සේ බාර ගන්න දැන් මට ඔබ වහන්සේගේ ආදරය අවශ්‍යයි ඔබ වහන්සේගේ බලය අවශ්‍යයි ඔබ වහන්සේගේ ශක්තිය අවශ්‍යයි ඔබ වහන්සේගේ දීමනාව අවශ්‍යයි එල්ලම් එල්ලම් ජේසුනි ඔබ පසු පස්සේ මා එල්ලම් මාව දැන් බාර ගන්න ජේසුනි 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 එන්නම් ජේසු සමිඳුනේ ඔබ පසු පස්සේ මා එන්නම් හදවතින්ම කෑ ගහලා කියමුද එන්නම් එන්නම් ජේසු සමිඳුනේ ඔබ පසු පස්සේ මා එන්නම් බාර ගන්නවා බාර ගන්නවා ජේසු සමිඳුනේ බාර ගන්නවා ජේසු සමිඳුනේ බාර ගන්නවා ජේසු සමිඳුනේ බාර ගන්නවා ජේසු එන්නම් 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 ජේසු සමිඳුනේ ඔබ පසු පස්සේ මා එන්නම් 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 ජේසු සමිඳුනේ ඔබ පසු පස්සේ මා එන්නම් බාර ගන්නවා ජේසු සමිඳුනේ බාර ගන්නවා ජේසු සමිඳුනේ වර ප්‍රසාදී ජීවිතයකට දීමනාවේ ජීවිතයකට නැගිටීමේ ජීවිතයකට පිපිදීමේ ජීවිතයකට උන්වහන්සේ බාර ගන්නට යනවා ඔබේ පවුල බාර ගන්නට යනවා ඔබේ ව්‍යාපාරය බාර ගන්නට යනවා ඔබේ රැකින සාමාන් බාර ගන්නට යනවා ඔබේ විභාගය බාර ගන්නට යනවා ඔබේ පැවැත්ම බාර ගන්නට යනවා ඕ ස්වාමිනේ උන්වහන්සේ බාර ගන්න ස්වාමිනේ ජේසුස් සමිඳුනේ අදෝදින්ම කෑ ගහලා කියමු බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසු 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 සමිඳුනේ බාර ගන්න ඕන ජේසු සමිඳුනේ ඔවුන් කියලා කියමු බාර ගන්න ඕන් ජේසු සමිඳුනේ ඕන් බාර ගන්න ඕන් ජේසු සමිඳුනේ බාර ගන්න ඕන් ජේසු සමිඳුනේ
නව වසරේ සප්‍රසාදී ජේසුව අපි අතරට වැඩම කරන්නට යන්නේ 2017 වසරේ මේෂද වූ භූමියේ ඉඳගෙන උන්වහන්සේ අපි හැම කෙනෙකුම ආදරයෙන් පුරවන්නට යනවා උන්වහන්සේගේ මහා සප්‍රසාදී ආශිර්වාදයේ තුලේ මහා ආලෝකය උන්වහන්සේ අපිට දෙන්නට යන මොහොත ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ නව වසරේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් උන්වහන්සේ තුල රඳවගෙන අප දන ගහන්නට යන්නේ ජේසුනි ඔබ අපි අතර ජීවමාන දෙවියන් ඒ නිසා අපි සියලු දෙනාම සප්‍රසාදී ජේසු එන මේ ශිදෝ මාවතේ තනින් වැටිලා Swamini Chesuni Purevanna
සෑම වසරකම ලොකු ඕනකමකින් භක්තියකින් යුතුව සප්‍රසාද වහන්සේ ඉදිරියේ මේ මිල මුදල් ආශිර්වාද කරේ ලොකු බලාපොරොත්තුවක් තුල ඒ සල්ලි හම්බ කරන්න නෙමෙයි ඔබට කීයක් හරි දීලා අපි කීයක් හරි හොයාගන්න නෙමෙයි හදවතින්මයි මේ දේ කරේ මං ආසයි අපි ආසයි ඔබට සල්ලි තියනවා නම් මොකද මම දන්නවා මගේ පර්ස් එකේ සල්ලි නැතුව යනකොට වීදම් කරන්න අතේ මිටේ සල්ලි නැති වෙනකොට බලාපොරොත්තු වැඩි වෙනකොට ගිය වියදම් පියව ගන්න බැරි වෙනකොට සිතට නැගෙන ආතතිය මනසට ඇති වෙන ප්‍රශ්නය ඒකට උත්තර නැහැ සමහර වෙලාවට කන්න තියෙනවා කන්න බෑ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න බාධක වලට මුහුණ දෙනවා ඒ නිසා ආර්ථිකය හැම වෙලාවෙම ඉහළින් තියෙන්නට ඕනේ සල්ලි පණම් ඔබ ළඟ තියෙන්නට ඕනේ මිල මුදල් තියෙන්නට ඕනේ රැකි රස්සාවන් තියෙන්නට ඕනේ ඒ නිසා තමයි මේකේ සල්ලි වල වටිනාකමක් නැහැ රුපියල් 20ක් නමුත් මේ මොහොත වෙනකොට මෙදා පාර මේ කවරේ නිර්මාණය වුණේ ලස්සන අත්දැකීමකුත් එක්ක 2017 සුබ නව වසරක් වේවා කියලා ඒක ලිව්ව විතරක් නෙමෙයි ජුට් තාත්තයි තමත් ලස්සනට මේක නිර්මාණය කරා බිය නොවන්න මම ඔබ සමග කල්පාන්තේ දක්වා සිටිමි අපි ඔක්කොම කියමුද බිය නොවන්න මම ඔබ සමග කල්පාන්තේ දක්වා සිටිමි ඉතින් මේ පින්තූරය ගත්තේ අපේ අලුතෙන් හදපු සෙන්ට් ජෝසප් චැපල් එකේ පින්තූරය. ඉතින් මේ සෙන්ට් ජෝසප් චැපල් එකේ පින්තූරය හරි සුවිශේෂී. කාන්තාවකට මේ මොහොතේ දිය යුතු ගෞරවය දෙන්නට ඕනේ. පෞල් ජීවිතේ කාන්තාවට දිය යුතු ගෞරවය දීලා බලන්න එදාට ඒ පෞල්ල වැජබෙනවා. ගෙදර ඉන්න අම්මව කාන්තාව හැල්ලුවට ලක් කරොත් එතන වැජබෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කාන්තා පාර්ශ්වයේ බලාගන්න පිරිමි පාර්ශ්වය දෙවියන් වහන්සේ පළමුව නිර්මාණය කළා.
නිර්මාණය කරලා ඇයව සවිශක්තියෙන් දුර්වල වුණත් මේ මොහොතේදී ආදරයෙන් පෙරෙව්වා. ඒ නිසා තමයි පිරිමි කෙනාට වඩා කාන්තාවට ආදරය හරියටම දැනෙනවා. හැම වෙලාවෙම කාන්තාව අහනවා Do you love me? ඔබ මට ආදරේද? පිරිමියා මොනවද කියන්නේ? ඕක අහන්න දෙයක් දන්නේ කිය කිය ඉන්න ඕන දෙයක් මං ආදරේනේ. ඔවා දන්නවනේ. මං කියන්න ඕනේ නැහැ. නමුත් ආයෙත් අහනවා ඔබ ඇත්තටම මට ආදරේද? ඔයාට මාව ඕනේද? මේ කාන්තාව තුළ තියෙන ආදරයයි. ඉන් සම්මි තාත්ති පුතේ දිවේ ඔබ ඒ චැපල් එකට ගිහිල්ලා බැලුවොත් එතනදී ජුසේතුමා දේව මෑණියන්ට මේ මොහොතේදී ඔහුගේ වඩු වැඩ කරන ඒ කුටිය තුල නිදා ගන්න සැලැස්සුවා. අපි ගොඩක් වෙලාවට කියනවා mind your business, ඔබේ වැඩේ ඔබ කරගෙන යන්න, මගේ දෙයට disturb කරන්න එන්න එපා, නේ ඇඟිලි ගහන්න එන්න එපා, ඔයා නිදිමතයි නම් ගිහලා කාමරේ නිදා ගන්න. ඇයි මේ මන් ළඟට ඇවිල්ලා නිදා ගන්නට යන්නේ? මේ වෙලාවේ වැඩ කරනකොට කරදර කරන්න එපා. අපි ගොඩක් වෙලාවට හිතෙන්නේ භාර්යාව කරදරයක් වෙනවායි කියලා. නමුත් ජුසේතුමා ඊට වඩා ගොඩක් වෙනස් වුණා. භාර්යාවට මහන්සි වෙනකොට ඇයට ඉඩ දුන්නා මේ මොහොතේදී නිවාඩුව ගත කරන්න. ඒ නිසා නිවාඩුව ගත කරනවා විතරක් නෙමෙයි ළමයාව වඩාගෙන අනිත් අතින් මේ මොහොතේදී වඩු වැඩ කරන්න ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක අතේ තියාගෙනයි ඉන්නේ. ඉන්සෝ ඔබේ ගෙදර ඉන්න භාර්යාවට ගොඩක් ආදරේ කරන්න. ඒ භාර්යාව අතහරින්න එපා. ඒ භාර්යාව තනි කරන්න එපා. ඒ භාර්යාවට මේ මොහොත වෙනකොට මහන්සි ඇති වෙනකොට ඒ රෙස්ට් එක දෙන්න. එදාට ඔබට තේරේවි ඔබ හිතන පතන දේවල් ඔක්කෝම හරියනවයි කියලා. ඒ නිසා බිය නොවන්න, මම නුඹ සමග කල්පාන්තයේ දක්වා සිටිමි කියලා ස්වාමින් වහන්සේ කියද්දී භාර්යාවෙනි ඔබත් ඔබේ ස්වාමි පුරුෂයාට ආදරය කරන්න. ඔහුව හැල්ලුවට ලක් කරලා ඔහුව අතහැරලා දාලා ඔබට මේ ගමන යන්න බෑ. ඒ නිසා ඔබ හිතුවොත් මගේ මහත්යව මම බලා ගන්නවා, මගේ භාර්යාව මම බලා ගන්නවා, මගේ අම්මා තාත්තාව බලා ගන්නවා, දරුවන්ව බලා ගන්නවයි කියලා ඒකේ ශක්තිය බලය මෙතන තියෙනවා. ඒ නිසා මේකේ තියෙන රුපියල් 20යි. හැබැයි මේක ඇතුලේ මම විශ්වාස කරනවා ඔබේ මුළු පෞල් ජීවිතේම ගත කරන්න අවශ්‍ය කරන ආර්ථිකයේ ගොඩනගෙන මහා වස්තුවක් බවට පත් වෙනවයි කියලා. ඒ විශ්වාසය තුළ තමයි මේ දැන් අපි ආශිර්වාද කරන්නට යන්නේ. එනම් සප්ප්‍රසාද වහන්සේ ඉදිරියේ තබල තියෙන මේ නෝට්ටු ටික කවර ටික ආශිර්වාද කරන්නයි කියලා ඔබේ දකුණු අත දික් කරන්න, ඔබ යාඥා කරන්න. මේ මොහොතේදී හදවතින්ම පරිශුද්ධ පියාණනි, ප්‍රේමේ සමිදායනි, සකල විශ්වයේ උත්පාදකයාණනි, ඔබ වහන්සේ මේ 2017 වසර ඔබ වහන්සේගේ ආදරයෙන් පුරෝපු වසරක් බවට පත් කරා. බිය නොවන්න, මම ඔබ සමග කල්පාන්තයේ දක්වා සිටිමි කියලා ඔබ වහන්සේ පැවසුවා. ඒ නිසා ස්වාමීනි, ඔබ වහන්සේගේ ආදරය අපි අරගෙන යන්නට යන්නේ මේ ආශිර්වාදයේ පමණක් නොව, මේ මොහොත වෙනකොට මේ සයින් ඇන් සිම්බල්ස් කියන දේවල් තුළින් පවා අපේ ජීවිතවල මේ මොහොතේ ආර්ථිකයේ වහන්සේ වර්ධනය කරනවායි කියන දේ අපි අදහනවා ස්වාමීනි, අපි විශ්වාස කරනවා ස්වාමීනි. එනිසා මේ මොහොතේදී ඔබ වහන්සේ දේව ආශිර්වාදයෙන් පුරවන්න ස්වාමීනි. මේ තබා ගන්නව සෑම කෙනෙක්ගේම ජීවිතවලට ඔවුන්ට ආර්ථික වර්ධනයක් ඔබ වහන්සේ දෙන්න ස්වාමීනි, ලබා දෙන්න ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි. සියලුම ගෞරවයත් මහිමියත් සදහටම අත් වේවා. ආමෙන්. එහෙනම් ඔබේ අතේ තියෙන ඉටිපන්දම අතට ගන්න, ෆෑන්ස් ටිකකට ඔෆ් කරන්න. සප්ප්‍රසාද වහන්සේ ඉදිරියේ දැල්වෙමින් තිබුණු මේ මොහොතේදී දැල්වෙමින් තිබුණු ඒ ඉටිපහනෙන් මේ මොහොතේදී ඔබේ පහන දැල්වෙන්නට යනවා. ඔබේ අතේ තියෙන ඒ ආලෝකය
දැනෙන්නට යනවා. ඉන්සම් මේ තාත්ති පුතේ දුවේ ආලෝකයේ කියන දේ ගොඩාක් ලස්සන දෙයක්, වටිනා දෙයක්. අන්ධකාරයකට ආලෝකේ නසන්නට බෑ. නමුත් ආලෝකයට පුළුවන් අන්ධකාරයේ නසන්න. ඒ නිසයි ස්වාමින් වහන්සේ ඇවිදින් කිව්වේ මම ලෝකේ ආලෝකයේ වෙමි කියලා. එනනු මේ ජීවිතයේ ඇතුලේ ඒ ආලෝකයේ දරන්නට අවශ්‍ය කරන දේව ශක්තිය, දේව බලය දැන් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරන්න. නිකම්ම නිකම් ඔබ ඉති බන්ධම පත්තු කරගන්නේ නෑ. මේ මොහොතේදී ආලෝකයේ මහා අභිෂේකයෙන් පිරෙන්නටයි යන්නේ. එහෙනම් මේ මොහොතේදී අපි විශ්වාසයෙන් නිතුව දල්ව ගම්මු අපේ මේ පහන් සියල්ලක්ම. සුදු ස්වාමීන් වහන්සේ ඉදිරියේ ආලෝකේ දරුවෙක් වෙන්නට ස්වාමිනේ, සුදු සුදු පුපේ තුල වැඩ වසන ජී ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ආලෝකේ දරුවන් ලෙස අපේ පහන් දැල්ව ගන්න මොහොතයි. යාලෝකේ පලේ වහන්සේ අපි තුල ස්ථාපිත කරන්න මේ මොහොතේ ජේසුනි, ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉටි පන්දම දිහා බලන්න. යාලුකේ ස්වාමීන් වහන්සේට දැන් කියන්න, ස්වාමිනේ මගේ ෆෝකස් එක මන් නැති කරගන්නේ නැහැ. මේ මොහොත වෙනකොට මට ඔබ වහන්සේ දිහා බලන්න, මගේ ජනිත ස්පර්ශ කරන්න, යාලුකේ ගමන යන්න මට උදව් කරන්න. මනුස්ස මට්ටම තුළ
ලෙඩදුක් කරදර කම්කටොළු බාධක හැල ඇප්පීම් ඇදවැටීම් තමයි මං ගොඩක් වෙලාවට මතක් කරගත්තේ ස්වාමී. ඒ නිසා මම ඒක ඉරේස් කරලා දැම්මේ නැහැ. ඒක මකලා දැම්මේ නැහැ. ඔව් ස්වාමී. මගේ අතීතයේ තුල ඇතිවිච්ච තුවාල ඒව මම නිරන්තරයෙන්ම අයිති කරලා තියාගෙන හිටියා. ස්වාමී 2017 වසරට මං ආවට සමහර වෙලාවට ඒ කීර්තිය වෛරය තාමත් සිත ඇතුලේ තියෙනවා. අනේ ජේසුනි මට සමාව දෙන්න ශක්තියක් දෙන්න. දෙන්න ස්වාමිනේ. මට අනිත්‍යව පිළිගන්න ශක්තියක් දෙන්න. දෙන්න ජේසු. මට අනිත්‍යව ආදරෙන් ආදරෙන් වෙලා ගන්න ශක්තියක් දෙන්න. ස්වාමිනේ. ජීවිතය ඇතුලේ රිදිච්ච තැන මං රිදුණයි කියලා කිව්වා. මාව රිද්දෝපු නිසා මං සමහර අයව මාත් රිද්දෙව්වා. ජේසුනි මට රිද්දවන්න පුරුද්දක් ඇවිල්ලා. මට රිදුන ගමම්ම මං ලෝකයාට ඒක හෙලිදරව් කරලා දානවා. මගේ මූණෙන් මගේ ඇස්වලින් මගේ ඉරියව්වලින් මට රිදිලා තියෙන්නේ කියලා. ඉන්සා ස්වාමිනි ඒ රිදිච්ච දේ මං අයිති කරගත්තා. මං රිදිච්ච දේ මගේ ජීවිතය තුළ තැම්පත් කරගත්තා. බිඳිච්ච තැන මං එහෙමම තියාගත්තා. නමුත් වහන්සේ ලෝකයට ආවේ සුව කරන්න. ඒ තමාව දැන් සුව කරන්න. මගේ බිඳුණු සිත සුවපත් කරන්න. සුව කරන්න ජේසුස්. මේ මොහොතේදී රෝගී වුණ මගේ සිත සුවපත් කරන්න. සුවපත් කරන්න ජේසුස්. ඉන්ස ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ වම් අතට ඔබේ ඉදිබන්ධම අරගෙන දකුණු අත ඉහළට ඔසවලා ඔබේ ගෙදරට ඒ ආලෝකයේ අත්දැකීම යවන්න. සිත රිද වුණා නම් ඔබේ මහත්යාගේ භාර්යාවගේ දරුවන්ගේ අම්මා තාත්තගේ ඉගලන්න දැන් නිදහස් කරන්න. ස්වාමීන් වහන්සේට කියන්න. ස්වාමීනි ඒ රිදීමට වඩා සුවයක් ඔබ වහන්සේ තුල මා ළඟ තියෙනවා. ඔබ වහන්සේ මාව ජීවත්ක තියලා තියෙන්නේ සුව කරන්න. ස්වාමීනි එන්ස 2017 වසරේදී මගේ අම්මා මන් සුවපත් කරනවා. මගේ තාත්තා මන් සුවපත් කරනවා. මගේ ස්වාමි පුරුෂයා මන් සුවපත් කරනවා. මගේ භාර්යාව මන් සුවපත් කරනවා. මගේ දරුවන්ව මන් සුවපත් කරනවා. මගේ පියතු මන්ලා කන්‍යා සොහොයුරියන්ව මන් සුවපත් කරනවා. කාඩිනල් හිමිපාණන් ඇතුළු මේ මොහොතේ කොළඹ පදවියේ මේරියස් බිස්සන් වහන්සේ මැක්සල් බිස්සන් වහන්සේ එම්මැනුවල් බිස්සන් වහන්සේ ඇතුළු පූජක සංගයමත් ලංකාවේ ඉන්න අනුගත රදුගුරු මඩුල්ලත් පූජක පැවිදි සියලුම දෙනාවත් මේ මොහොතේදී නිදහස් කරනවා. ස්වාමිනි ඒ නිදහසය අපේ දේශය තුළ භුක්ති විඳින්න වරම් දෙන්න. ස්වාමිනි වරම් දෙන්න. දැන් ඔබත් දෙකෙන්ම අල්ලගන්න. ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව ළඟ ඉන්නවා නම් මුළු පවුලක් ආකාරයෙන් ඉදිබන්ධම අල්ලගන්න. අල්ලගෙන ඉහළට ඔසවන්න. පවුලක් ආකාරයෙන් තනිතනියම නෙමෙයි ඉදිබන්ධමත් එක්ක අල්ලගන්න. අල්ලගෙන දැන් ඉහළට ඔසවන්න. ඔසවලා ඒ පැතුම් ප්‍රාර්ථනාවන් දැන් ඉල්ලන්න. සප්ප්‍රසාද වහන්සේගේ නිල්ලන්න. උන්වහන්සේගේ ආදරේ නිල්ලන්න. උන්වහන්සේගේ ප්‍රේමේ නිල්ලන්න. දෙදෙනෙකෝ තිදෙනෙක් මාගේ නාමයෙන් එකතුවන්නේද? එතන මම ජීවමානයි කියලා කිව්වා. එහෙනම් ආලෝකයේ ස්වාමීන් වහන්සේ තුල ඔබේ පවුලට අවශ්‍ය කරන, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය කරන, ඔබේ ආර්ථිකයට අවශ්‍ය කරන දේවල් දැන් ඉල්ලන්න. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. ස්වල්න ඔබට සම්භවේ. තට්ටු කරන්න දොරහත් ලැබේ කිව්වා. එසම මේ මොහොත වෙනකොට ස්වල්න. ඉල්ලන්න ස්වාමීන් වහන්සේගේ ආදරයෙන්, උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන්න. ඔව් ස්වාමීනි, ඔබ වහන්සේ මට වඩා මේ දරුවන්ව දන්නවා ස්වාමීනි. අදවසේදී රෝගී වෙලා ඉන්න දරුවන්ව සුවපත් කරලා, හිර වෙලා ඉන්න දරුවන් නිදහස් කරලා, කලකිරලා ඉන්න දරුවන්ට බලාපොරොත්තු දීලා ලොකු ප්‍රතිහාරාත්මක ගමනක් යන්න අවශ්‍ය කරන සෑම ශක්තියත් වරප්‍රසාදයක් නිරෝගී සුවයත් ලැබවන්නත් ඔබ වහන්සේ දානේ කරන ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි. ඒ සියලුම ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා ස්වාමීනි.
අත්වේවා ස්වාමිනේ ප්‍රශංස වේවා ප්‍රශංස හලෙලුයා 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 එනනු ඔබට පුළුවන්ද උන්වහන්සේට කියන්නේ ස්තුති කියලා ඔබ ඉදිපන්දමේ ඉහළට ඔසවලා ස්වාමින් වහන්සේට ස්තුති කියලා කියන්න ස්තුති ස්වාමිනේ ප්‍රශංස වේවා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ ඔබ වහන්සේ තුල අපි ලැබුවා මේ ශක්තිය ඔබ වහන්සේ තුල ලැබුවා මේ බලය ඔබ වහන්සේ තුල ලැබුවා මේ නිදහස ඔබ වහන්සේ තුල ලැබුවා මේ රැකවරණය වෙන වාසර ප්‍රශංසා කරනවා ස්වාමිනේ සූදි ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ඒ සියලු ගෞරවය ඒ සියලු බලය ඔබ වහන්සේගේ මාධ්‍ය තුල රැඳෙන නිසා සූදි ප්‍රශංසා වේවා ස්වාමිනේ මාගේ පාපයට පස්සේ මාව නිදහස් කළා 2017 වසරේ වාසේ මාව අරගෙන ආව නිසා ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ ස්වාමිනේ මාව නිදහස් කරපු ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ හලෙලුයා ස්වාමිනේ සූදි ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ඊට උසමල ලොකු ආදරයකින් දේවා කරන්නම් සමීපේ ඔබේ ඔබගේ ගුණගායනා මාගේ පවින් නිදහස් වෙමින් පසසමි ඔබ සමීපේ Samide ඔබේ අත්දකින් අල්ල ගන්න මේක අතටපත් වෙන්නට යනවා කාගේ හරි හේස දැන් ඔබ සුබ ප්‍රාර්ථනාවක් කරන්න මේ ඉදි පන්දම අතටපත් වෙන හැම කෙනෙකුටම සුවය ශක්තිය බලය රැකවරණය ආර්ථික වර්ධනය ශාන්තිය දේවිකත්වය මතු වෙන්නයි කියලා යඥා කරන්න නව වසරේ ඔබ දෙන්නට යන තෑග්ගක් ඔබ දෙන්නට යන උතුම්ම තෑග්ග තවත් කෙනෙකුට මේ මොහොතේදී බෙදාගෙන බෙදාගෙන මාරු කරගෙන මාරු කරගෙන දිගින් දිගටම කාගේ හරි අතට මේ තිපන්දම යන්නට යනවා හුවමාරු වෙන්නටයි යන්නේ ඒ නිසා මේ මොහොත වෙනකොට මේ තිපන්දම අල්ලගෙන අල්ලගෙන යන හැම කෙනෙකුටම ඒ සුබ ප්‍රාර්ථනාවන් ඔක්කොම ලැබෙන්නට යනවා එහෙනම් අම්මේ තාත්තේ බුදෙද්දුවේ විශ්වාසයෙන් යුතුව ඒ ප්‍රාර්ථනා විශ්ත වෙන්නයි කියලා සප්‍රසාද වහන්සේ දිරියේ අපේ ඉතිපහනේ ඉන්න උසමමු දැන් මේක මගේ නෙමෙයි මේක අපේ වෙන්නට යනවා තවත් කෙනෙක්ගේ ප්‍රාර්ථනාව මගේ අතට එන්නට යනවා මගේ ප්‍රාර්ථනාව ඒ අයට යන්නට යනවා එහෙනම් මේ මොහොතේදී ඔබට ආරාධනා කරනවා ගීතිකාව ගයන අතරතුර ඔබට පුළුවන් එහෙට මෙහෙට පොඩ්ඩක් ඇවිදලා මේක මාරු කරන්න දෙන්න දීලා තනිත් කෙනාගේ එක ඉල්ල ගන්න
ස්වාමීන් වහන්සේගේ නාමෙන් දීර ඉල්ල ගන්න. යවන්න දිගටම ඊව දිගටම මාරු කරන්න. පොඩ කීරේ රොසවලා. ඊර රොසවලා මාරු කරන්න. නගර කීල දෙන්න. ගයන්නම් සමීරේ මගේ ඔබගේ ගුණ ගායනා මාගේ පවින් නිදහස් වෙමින් පසසමි ඔබ සමීරේ පසසමි ඔබ සමීරේ මේ මා ගයන්නම් සමීරේ මගේ ඔබගේ ගුණ ගායනා මාගේ පවින් නිදහස් වෙමින් පසසමි ඔබ සමීනේ පසසමි ඔබ සමීනේ හාලෙලූයා මේ නව වසරේ ලස්සනම තැන්ක ඔබ මේ මොහොත වෙනකොට දෙනවා තවත් කෙනෙකුට ඒ පැදු ප්‍රාර්ථනාවත් එක්ක ජේසුනි ඔබ වහන්සේගේ ආදරයයි අපිට මේ දැනෙන්නේ ජේසුනි ඔබ වහන්සේගේ බලයයි අපිට මේ දැනෙන්නේ ජේසුනි ඔබ වහන්සේගේ සුවයයි අපිට මේ දැනෙන්නේ ජේසුනි ඔබ වහන්සේගේ සෙනෙහසයි ඔබට මේ දැනෙන්නේ ඒසා වහන්සේ සූදි ඒ සියලුම ගෞරවයක් ඒ සියලුම මහිමයක් ඔබ වහන්සේටම අයිති වේවා ස්වාමිනේ ඒ සියලුම මහිමයි අයිති වේවා ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ හල්ලෙලූයා ස්වාමිනේ හල්ලෙලූයා ස්වාමිනේ නමස්කාර සාවේවා අපි හිරව සෝමු සාවේවා අපේ ඉති පහනිර රොසමලා ගානවේවා නමස්කාර 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 වේවා සුදී ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා 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 ඔවුන්ගේ බලාපොරොත්තු ඒසා ස්වාමීන් වහන්සේලා ඉස්තුති කරලා කියලා ඉස්තුති ස්වාමිනේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා ඔවුන්ගේ ආදරය ඉෂ්ට කරලා ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා ඔබ වහන්සේ ප්‍රතිහාරාත්මක ගමනකට ඔබ වහන්සේ අපි වරගෙන අවිලා කියනවා ඒ සියලුම ගෞරවයත් ඒ සියලුම මහිමයත් ඔබ වහන්සේටම අයිති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමිනේ ඉදිබන්දම අත්දැකී අල්ලගෙන මේ ඉදිබන්දම දුන්න කෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නයි කියලා යඥා කරන්න. ඒ ඉෂ්ට වෙන්නට යනවා. හැබැයි ඔබ ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න යනකොට ඔබේ ප්‍රාර්ථනා ඔක්කොම ඉෂ්ට වෙනවාමයි.
ඒකයි වෙනස. එනම් මේ සුන්දර රාත්‍රිය අනිකුත් රාත්‍රීන්ට වඩා වෙනස් වෙලා මේ වසර 2017 ස්වාමින් වහන්සේ ඔබත් එක්ක මේ ගමන යන්න එන්නට යනවා. එනම් බය වෙන්න එපා. උන්වහන්සේ ඉදිරියේ හිමින් සිටුවේ ඒ ඉදිපහන ගෙදර ගෙනියලා යඥා කරන්න ඒ දුන්න කෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා. එනම් නිමා ගන්න. දන ගහන්න. සප්‍රසන්ති ජීවමාන ජේසුනේ ඔබ වහන්සේ අපිව ආලේප කරන සේක ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි. ගින් පුපේ වොන්ද දේවා වදාලසේක සෙනරුවරයක් මේ අදුවේ යඥා කරම්හ සුදු ස්වාමිනිය වහන්සේගේ දේව අනුහසෙන් අපගේ ජීවිතයන් පුරවාලමින් මේ සුදු දවස බිහි කරමින් 2017 වසර තුල ජීවත් වීමේ අයිතිය දානේ කරමින් ඔබ වහන්සේගේ වරප්‍රසාදයන් හෙළිදරව් කරන්නටද ඔබ වහන්සේගේ රැකවරණේ ලබා දෙන්නටද පොරොන්දු වීම ගැන ඔබ වහන්සේට පුත්තුති පුදන්නේමු. සෑමදාකම වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වීමේ භාග්‍ය අපට උදා කර දුන මැනව මෙකිදී අපගේ ස්වාමින් වන ජේසුස් ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා.